දිව්‍ය මෙතෙක් කතාව දේවින්දට ආරෝඪවන දලයානොත් ගරායකුගේ අනාවැකියක් යලිත් සනාථ කරමින් විශ්වවිද්‍යාල සිසුන් පන්ති වර්ජනයක නිරත වුණා. සවස් යාමේ වන විට විශ්වවිද්‍යාලය සාමාන්‍ය තත්ත්වයට පත් වූ අතර පෙර පැවසු වේලාවටම දලයා දේවින්දට ආරෝඪ වුණා. ඒ මොහොතේ දලයා කේන්තියෙන් වීරු වැටී සිටියා. දලයාගේ යක්ෂ ලෝකේ යක්ෂ සේනාවේ විශේෂ හමුවක් තිබූ බවත්, එහිදී රටේ අනාගතය ඊතරම් යහපත් නොවන බව කියවුණු බවත් දලයා ප්‍රකාශ කළා. ඉන් අනතුරුව දලයා ප්‍රකාශ කිරීමට පටන් ගන්නේ කළු කම්බලි තුන් කට්ටුව ගැනයි. යන්නේ අඩවිය අඩවිය. අද එතෙන් සිට දේවින්දව හැමතැනම හෙව්වත් හිටියේ නැහැ. ලයිබ්‍රේකේ සීමාවෙන් එපිටට යන්න විදිහකුත් තිබුණෙත් නැහැ. දේවින්දට මොකද උනේ කියලා හිතා ගන්නවත් බැරිව ඉද්දී අශේලුත් එතනට ආවා. අබේස, මං ඒ පැත්තේ හැමතැනම බැලුවා. ළමයින්ගේ බෑග් තියෙන සිකියුරිටි පොයින්ට් එකෙත් බැලුවා. හිටියේ නැහැ සර්. අශේන්! අශේන් මචං! සර්, අන්න වික්‍රම කතා කරනවා. එන්න සර්, අපි දොර ළඟට යමු. ඇයි මචං? මේ දේවින්ද ඇතුළේ ඉන්නව බං? අන්න වාඩි වෙලා ඉන්නව අමීෂලත් එක්ක. අපි ඇතුළට යනකොට ඌ ඉඳගෙන. එතකොට උඹ කියන්නේ ඌ අපිට කලින් ඇතුළට ගිහින් කියලාද? නැතුව ඉතින්. නෑ මචං, ඒක වෙන්න බෑ. ඔව්, මෙතන වෙන දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඌ මොනවද කිව්වේ? විශේෂ දෙයක් නැහැ. අපි ඇහුවම උඹ මෙතනද කියලා උත්තරයක් දුන්නේ. මං ආයෙම දොර ළඟට ආවත් සර්ලා හිටියේ නැති නිසා මං සර්ලා එනකම් මෙතන හිටියා. හරි වික්‍රම, දැන් අපි යමු ඇතුළට. අපි යද්දිම අමීෂ දුවගෙන ආවා. සර්, අනේ සර්, දේවින්ද එක වචනයක්වත් කතා කරන්නේ නැහනේ. අපි ආව වෙලාවෙ ඉඳලම දේවින්ද මෙහෙමමයි. කලිනුත් දලයා මෙවැනි දෙයක් කරලා ගිය නිසා මම ඒ තරම්ම කලබල වුණේ නැහැ. අනිවාර්යෙන්ම මෙතනදි වෙලා තියෙන්නේ දේවින්දව ඇතුලෙන් තියලා දලයා කොහෙට හරි ගියේ එක බව මට හිතුණා. පුතා, පුතා, දේවින්ද, දේවින්ද කතා කරන්නේ නැහැ සර්. බය වෙන්න එපා, ටිකකින් හරියයි. වතුර ටිකක් එහෙමද සර්? නෑ නෑ නෑ, එපා. ඒව කරන්න අවශ්‍ය නැහැ. ටිකක් ඉන්නොහම දලයා ආව ගමන් ඕක හරියයි. එළිය මාර විදිහට වහිනවනේ සර්. මේක නම් මහා අස්වාභාවික වැස්සක්. අපි කතා කරමින් ඉද්දී දේවින්ද එක පාරටම ගැස්සුණා. සැඩ කම්බිලි උන්නාන්සේගේ වැඩක්. ඒ කිව්වේ? මේ වැස්සේ වන්නේ උන්නාන්සේගේ අනුදැනුම පිට. ඒ මොකද? දැන් මම උන්නාන්සේව බැහැ දැකලා එමින් ගමන්. සැඩ කම්බිලි දෙවියන්ම? ඔව්. කසාගල හිටියත් මුළු ලකටම අනසක පතුරවන්න පුළුවන් උන්නාන්සේට. ඉතින් මොකටද මෙහාට වැස්සෙවේ? උන්නාන්සේලා ගැන කතා කරපු නිසායි. ඉතින් අපි නරකක් කරුවේ නෑනේ. ඒක නොවේ කාරණේ. මේ කතාව කෙරීගෙන යන අතරේ දෙතුන් විටක්ම මට උන්නාන්සේ කතා කරලා තියෙනවා. මට ඇහිලා නැහැ. ඉතින් ඒ පාර තමයි කෝප වෙලා ඔය දේ කොලේ. ඇයි ඒ ගැන කතා කරනවට කැමති නැද්ද? එහෙම නොවෙයි. ඒත් රටේ අනාගතේ ගැන කියවෙච්ච සමහර රහස් මේ ඇත්තන්ට හෙලි කරපු එකට උදහස් වෙලා. ඉතින් දලයා අපි ගැන ඒ උත්තමයට කිව්වේ නැද්ද? ඒ හරිය පෑදලි කොරන්න තමයි මෙච්චර වෙලාවක් ගියේ. කිපිලා හිටපු නිසා තරහ නිවන්නත් මට වෙලාවක් ගියා. කොහොමද ඉතින් තරහ නිව්වේ? මම මෙහෙම හිටියට විනෝදයට හරිම රුසියා. රස කතා මන්තරම් කාටවත් කියන්න බෑ.
ඉතින් සැඩ කම්බිලි උන්නාන්සට මම පොඩි කතාවක් කියලා කෝපය නැති කළා. එයාසේ වීලු කරන්න ගිහින් තවත් කේන්ති ගියේ නැද්ද? නැහැ නැහැ. ඔය කම්බිලි තුන් කට්ටුවම විනෝදට හරි බරයි. කෝප ගත්තම තමයි දරුණු. නැත්තම් හරිම විනෝදයි. ඇයි ඉතින් දේවින්දව හිර කරලා ගියේ? නැත්තම් මේ අය අහන ප්‍රශ්නවලට ඒ දරුවට උත්තර නැතුව යනවා. මං එනතුරු එහෙම තියන්නම් කියලා ඒ දරුවංගෙන් අවසර අරන් මං එහෙම කොලේ. අපිට බැරිද ඔය කම්බිලි තුන් කට්ටුවෙන් එකිනෙක හරි මුණ ගැහෙන්න? අශේන් ඇහුවා අපට කම්බිලි තුන් කට්ටුවෙන් කාවම හරි මුණ ගැහෙන්න බැරිද කියලා. බැරි කමක් නම් නෑ. ඒත් ඉතින් දරුණු අය නම් ඕනේ නෑ අශේන්. ඔහට පිස්සුද? එහෙමනම් පවුලේ බාලයා තමයි හොඳ. රත්න කම්බිලි උන්නාන්සේ. ඔය කම්බිලි කම්බිලි කියන්නේ මොකද්ද? අබේස කම්බිලි කියන නමේ තේරුම? මමත් පුතා නමහල තිබුණට තේරුම නම් දන්නේ නෑ. සර් කම්බිලි කියලා කියන්නේ ගොරෝසුවට මහපු ලෝම පිරුණු රෙදි කඩකට. මට අපේ සීය කියලා තියෙනවා මේ අය මේ ජාතිය ඇඳුමක්ලු පොරවගෙන ඉන්නේ. වික්‍රම මේ ගැන බොහෝ දේ දන්න බව දලයා මුලින්ම කිව්වේ ඒක තමයි. දලයා ඇත්තටම අපිට පුළුවන්ද රත්න කම්බිලි දෙවියන්ට සම්බන්ධ වෙන්න? ඔව් පුළුවන් මුන්නේ. උන්නාන්ස මා එක්ක බොහොම හිතවත්. අනෙක් දෙන්නටත් වඩා උදත් මා එක්ක බොහෝ වෙලාවක් ගත කරලයි ගියේ. සර් එහෙනම් අතරයත් හොඳයි. අනේ මොකක්ද ෂේන්, එතකොට අපි කොහොමද එන්නේ? මේක නම් හරිම අසාධාරණයි අප්පා. යමු සෙව්වන් ද යන්න මෙයාලටම හැමදේම කරගන්න කියලා. හොහොහොහොහ හෝ අශීන් ගිහින් අමීෂව ආයමත් එක් කරගෙන ආවා. අපි මෙහෙම තීරණයකට ආවා. එහෙමනම් අපි මෙහෙම කරමු. අපි මේ සතියන්තයට මේ වැඩේ කල් දාමු. ඒක හොඳා. අදම කියලා අදම එක්ක එනවා කියන එක මහා අමාරු වැඩක්. තව දවසක් දෙකක් තියනවා නම් වැඩේ ලේසි. හරි එහෙනම්. එන සෙනසුරාදා රැට. ඒත් ඉතින් සර් රැට නම් අපිට කොහොමදවත් එන්න වෙන්නේ නැහනේ. කොහෙටද දැන් එන්න බැරි? කොහෙටවත් නැහනේ සර්. කොහෙටවත් බැරි වුණාට අශ්වෙන්ලගේ ගෙදරට පුළුවන්නේ? මොකක්? අපේ ගෙදරට? අඩේ ඒක මරු අයිඩියා එකනේ. සර්ටම තමයි ඉතින් ඔහොම අදහස් එන්නේ. හරි හරි මම අපේ අම්මලටත් කියන්න සිද්ධිය. පිස්සුද බං? ඇයි? යකෝ අම්මලට මොනවද කියන්නේ? රත්න කම්බිලි උන්නාන්සේ රැකෑමට වඩිනවා කියලා කියන්නද? එක්කෝ අම්මල ගෙවල් ඇතෑරලා යනවා නැත්තම් උඹව අංගොඩ නවත්තනවා. හරි ඉතින් සරුයි අපි එනවා කිව්වා මැතිනේ. අනිත් ඒවා අපි කියන්න ඕනේ නෑ. ඒ වුණාට ඉතින් බඳින්ට කලින් ඔහොම ගෑනු ළමේ කොල්ලගේ ගෙදර යන්න හොඳ නෑනේ නේද? අනේ අනා වික්‍රම විහිළු නොකර. එහෙනම් අපි දේවින්දලා ගෙදර ගිහින් එද්දිත් කියේ. අපි කතා වුණු විදිහටම සතියන්තේට ඒ වැඩි දාගත්තා. වැස්ස ඉවර වෙනකල් ලයිබ්‍රරි එකේ ඉඳලා හවස් වෙලා හොස්ටල් එකට ගියා. දලයත් ටික වෙලාවකින් ගිය නිසා දේවින්ද එක්කත් කතා කරමින් ඉඳලයි මම රූම් එකට ගියේ. සෙනසුරාදා වෙනකම්ම දලය දේවින්ද ළඟට ආවෙත් නැහැ. විශේෂ දෙයක් සිද්ධ වුණෙත් නැහැ. සර් අපි නම් ලෑස්ති. සර් ඔයාලට කැම්ප කාලි වරනම් අපිට යන්න පුළුවන්. මං කනගමන් ඉන්නේ. හෙලෝ ඇහෙනවද? හෙලෝ ඔව් සර් ඇහෙනවා. එහෙමනම් සර් කාලේ එන්න. අපි ඕල්ට් එකේ ඉන්නම්. මගේ ජීප් එකේ යමු. මං ඉක්මනට එන්න. හරි සර්. එන ෆෝන් එක තිබ්බා. හරි 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 හරි. අපි අශේන්ලගේ ගෙදරට මගේ ජීප් එකෙන් ගියා. අශේන්ලගේ ගෙදර තිබුණේ හෝමාගම. හෝමාගම කිව්වට ටිකක් ඇතුලේ ගමක් වගේ තමයි. යකෝ මොයින්නේ මාර් ලස්සන ගමකනේ. බලහන්කො වෙල්ලියා එවන්. ඇයි ඉතින් එදා දැක්කේ නෑනේ වික්‍රම. රෑ මෙහෙට එනකොටත් නිදි යද්දිත් නිදිමතේ.
අශේන් ලගේ දෙමව්පියෝ අපිව හොඳින් පිළිගත්තා. කතා බහ කරමින් ඉඳලා පැය කෑමක් කෑවා. අශේන් ලගේ අම්මලා නිින්දට ගියා. ඊට පස්සේ තමයි හොඳම හරිය පටන් ගත්තේ. දී යන්නේ අඩවිය.